කරුණාරත්න පරණවිතාන මහත්මයා එතුමා මේ ගෙවුණු වකවානුවේ මේ දේශපාලන පරිවර්තනයේ පිටුපස තිරේ මහ විශාල භූමිකාවක් කරපු චරිතයක් පරණවිතාන මහත්මයා මම හිතන්නේ දැන් ඔබ ගැන මේ මට තව කෙටි හැඳින්වීමක් කරන්න ඔබ කලක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විධායක නිලධාරියා හැටියට කටයුතු කළා ඊළඟට ඔබ කැනඩාවේ හිටපු ශ්‍රී ලංකා කන්සල් ජෙනරල්වරයා හැටියට කටයුතු කළා එවගේම මේ ඔබතුමා ගැන අද දවල් වරුවේ මට ආරංචි වුණා මම දන්නේ නැහැ නිවැරදිද කියලා මගේ එක්තරා මුද්‍රිත මාධ්‍යයක මිත්‍රෙක් මට කතා කරලා කිව්වා මේ ඒ මුද්‍රිත මාධ්‍ය ආයතනය ඇතුලේ තිබුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හිටපු ජනාධිපති තුමාගේ පින්තූරය ගලවලා බිම දාලා තියෙනවා කියලා ඔබතුමා අද දවල් වරුවේ හෝ උදේ වරුවේ මේ ස්ථානෙට ගිය වෙලාවේ දැකලා වහාම එම පින්තූරය තිබුණු තැන නැවත ඒ විදිහටම තියන්න කියලා ඒ අයට දැනුම් දුන්න අපිට ඒ තැනට යන්න උවමනාවක් නැහැ කියලා මේ කතාවත් අපි එතනින්ම ආරම්භය පටන් ගමු ඇත්තර මම මේ එතෙන් යනකොට එවැනි සිද්ධියක් වෙලා තිබුණා මම නෙවෙයි ඒක නැවත වතාවක ඒ ආයතනයේම හිටපු බලධාරී කිව්වා ඒ පින්තූරය නැවත ඒ විදිහට තියන්න අවශ්‍යයි කියලා ඇත්තම මේ සමහර අය ඒ වගේ වැඩ කරන්න පෙළඹෙනවා ඒක අපේ දේශපාලන සංස්කෘතියේ නරක දෙයක් මට කියන්න තියෙන්නේ අදටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නිවසට ගියොත් එහෙම ඒ නිවසේ හිටපු ජනාධිපතිතුමාගේ පින්තූරයක් තියෙනවා ඉතින් අර ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ හිතවතෙක් කියලා කියාගන්න අය ගිහිල්ලා අර වගේ වැඩ කරනකොට මේ අපි ඇති කරන්න හදන දේශපාලන සංස්කෘතිය පිළිබඳ වැරදි චිත්‍රයක් තමයි මතුවෙන්නේ කොහොමත් මම අපි පහුගිය කාලේ සමාජයේ කතිකාවක් මතු කළා මේ පාර පුරා බිත්ති පුරා ගස් පුරා ගල් පුරා අලවන පින්තූරේ නේ වටින්නේ නායකයෙකුට නායකයෙක්ගේ පින්තූරේ ඇඳෙන්න ඕනි හදවතේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊට පැහැදිලිවම පහුගිය කාලේ ප්‍රතිවර්ණ ව්‍යාපාරේ ප්‍රතිපාසිකේ අපේක්ෂකේ දැවැන්ත කටවුට් සමාජයේ ඇලෙද්දී එතුමා කිව්වා තව ගහන්න සීගිරි ගලෙත් ගහන්න ශ්‍රීපාදෙත් ගහන්න සිංහරාජෙත් ඔය පින්තූර අලව ගන්න කියලා කිව්වපු ගමම්ම ඒ පින්තූර කතාව එතනින් අවසන් වුණා එම නිසා මේ සමාජයේ ඇත්තෙම ව්‍යාජ ප්‍රතිරූප හැදෙන්නේ මේ වගේ ව්‍යාජ වැඩත් එක්කයි එම නිසා පින්තූරත් එක්ක අද රණ්ඩු වෙන්න ඕනේ පින්තූර අලවන්න හෝ පින්තූර ගලවන්න අවශ්‍ය කරන වෙනසක් නෙවෙයි අද මේ රටේ ඇති උනේ ඊට වැඩිය බරපතල වෙනසක් මම එතනින් පටන් ගත්තොත් එහෙම අද දවසේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත් වුණා එතෙන්ට ආවේ හුදෙක් මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා නෙවෙයි ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරාජයට පත් වුණා අති විශාල පරාජයකට පත් වුණා එතෙන්දි පරාජයට පත් වුණේ හුදෙක් මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කළ එක ක්‍රමයක් ඒ ක්‍රමය පරාජයට පත් වුණා ඒ පරාජය විය යුතු ක්‍රමයක් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමාගේ දිවුරුම් බීමේ පළවෙනි කතාවේදීම එතුමා කීවා ඔහු මේ ඉදිරිපත් වෙන අවසාන ජනාධිපතිවරණය කියලා. ඒ අදහස් කරන්නේ ඔහුගේ ක්‍රමය වෙනස් කරන්නයි යනවා. මොකක් සම්බන්ධය ඇති කරපු වෙනසක්ද කරගන්න අපි සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. අපේ රටේ තිබුණ රාජ්‍යයක්. ඒ රාජ්‍ය මේ ඊයේ වෙනකන් තිබුණ රාජ්‍ය. ඒක ඉතාමත්ම ශක්තිමත් රාජ්‍යයක්. දේශපාලන බලය තනි පුද්ගලයෙක් අතට තනි පවුලක් අතට ඒකරාශී කරගත් රාජ්‍යයක් මිලිටරි බලය තනි පුද්ගලයෙක් අතට තනි පවුලක් අතට ඒකරාශී කරගත් රාජ්‍යයක් ඒ වගේම මහජන දේපල ධනය තනි පුද්ගලයෙක් අතට පවුලක් අතට ඒකරාශී කරගත් රාජ්‍යයක් ඒ රාජ්‍ය ශක්තිමත් ධන බලය අතින් මිලිටරි බලය අතින් දේශපාලන අතින් විශාල ශක්තිමත් රාජ්‍යයක් ඒ රාජ්‍යයක අඩුවක් තිබුණා. ඒ අඩුව තමයි ඒ රාජ්‍ය ශක්තිය තිබුණා ඒ රාජ්‍යයේ යුක්තිය තිබුණේ නැහැ. ඒ රාජ්‍යයේ යුක්තිය ඒ යුක්තිගරුක රාජ්‍යයක් ගොන්න ගන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට
දෙදාස් නමෙන් පස්සේ බැරි වුණා. එතුමාගේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයට ඉතාමත්ම කැපවීමෙන් දායක වුණා මේ අපේ හාමුදුරුවෝ මමත් මෙතන ඉන්නයි. ඒ වගේම මේ හාමුදුරුවෝ මමත් ඒ වගේම නීතිවේදී සිරාල්ලක් තිලක මහත්මයා ගත්තොත් මේ එක පරම්පරාවක් නියෝජනය කරන දේශපාලන ක්‍රියාදාමයක්. ඒ පරම්පරාවම පහයි. ඒ පරම්පරාවේ වරප්‍රසාදවලට තනතුරු වලට තාන්නමාන වලට සුළු දේපොළ වලට යට වෙන්නේ නැති නිර්භීතව හරි දෙයට හරි කියන වැරදි දෙයට වැරදි කියන විශාල පිරිසක් මේ වෙනස කරන්න දායක වුණා. ඇයි ඒ දායක වුනේ? අපේ රාජ්‍යයේ එක යුක්තිගරුක රාජ්‍යයක් නොවන නිසා. සමාජයක් ඉල්ලා සිටින්නේ කොන්ක්‍රීට් විතරක් නෙවෙයි. පාරවල් විතරක් නෙවෙයි. කෑම බීම විතරක් නෙවෙයි. මහා මන්දිර විතරක් නෙවෙයි. සමාජයක තවත් දේවල් ඉල්ලනවා. දේශපාලනය කියලා කියන්නේ එක්තරා විදිහක මම මේ කලිනුත් ප්‍රකාශ කරලා තියෙනවා සම්පත් කළමනාකරණය. රාජ්‍යයක් පාලකයෝ රටක් පාලනය කරද්දී දෙආකාරයක සම්පත් එකක් පාලනය කරන්න තියෙනවා. එක වර්ගයක සම්පත් අපිට පේනවා. අපට අහු වෙනවා. අතට දැනෙනවා. කෑම බීම නිවාස පාරවල් මම්මාවත් පාලං ඉස්පිරිතාල ඒ වගේ දේවල් අල්ලන්න පුළුවන් දේවල් භෞතික සම්පත් කළමනාකරණ ඇතරක් ඕන රාජ්‍යයක් වුණාට පස්සේ ඒ වගේම රාජ්‍යයකට තව ටිකක් තවත් ජාතික සම්පත් ඒවා ඒවා අතට අහු වෙන්නේ නැහැ පෙනෙන්නේ නැහැ ඒවට කියන අරවට කියන අහු වෙන සම්පත් ටැන්ජිබල් රිසෝසස් අහු වෙන්නේ නැති ජාතියක් තියෙනවා ඉන්ටැන්ජිබල් රිසෝසස් ඒවා තමයි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මානව හය ඓතිහාසිකම් යුක්තිය සාධාරණත්වයේ වගේ දේවල් ටික අපේ ශරීරයක් ගත්තොත් එහෙම ශරීරයේ හරියට සමතුලිත වුණේ නැත්නම් අපි කියන ශරීරයට අර ලෙඩ රෝග හැදෙනවා පැරලයිස් වෙනවා අංශ භාගය හැදෙනවා ඒ වගේ තමයි සමාජයක මේ දෙවර්ගයකම සම්පත් හරියට තුලනය කළේ නැත්නම් අර කියන භෞතික සම්පත් ටික සමගම නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සමානාත්මතාවය යුක්තිය සාධාරණත්වයක නැතුනොත් එහෙම ඒ සමාජයේ රෝගාතුර වෙනවා අංශ භාගය හැදෙනවා පැරලයිස් වෙනවා අපේ සමාජය පෞගේ කාලේ පැරලයිස් වුණා යුක්තිය නැති වුණා සාධාරණත්වය නැති වුණා නීතියේ පාලනය නැති වුණා ආමඳුර කිව්වාගේ තක්කඩි mantriවරු ගිහිල්ලා ස්ථානාපතිවරුන්ට ගැහුවා සමහර දේශපාලඥයෝ පාසල් වලට ඇවිල්ලා ගුරුවරියෝ දන ගැස්සුවා සමහර අපරාධකරුවෝ තමන් කරපු අපරාධ පිළිබඳ වහසි බස් දෙඩුවා විශේෂයෙන්ම හිතන්නේ මේ මාධ්‍යවේදීන්ට පහර දීලා මාධ්‍ය මේ ආයතනයට පහර දුන්නා මම ඒක S2කම දැක්කම ඒ කාලේ මේ ආයතනේ හිටියා තක්කඩි ඇමතිවරු ඇවිල්ලා මෙහා මේ ජාතික මාධ්‍ය ආයතනයට පහර දුන්නා ඒ කිසිම දෙයකට යුක්තිය ඉෂ්ට වුණේ නැහැ එතකොට ලෝකේ හැම වෙන්නේ මේ රාජ්‍යයේ නීතියක් රීතියක් නැහැ මේ රාජ්‍යයේ බලවතාට එක නීතියක් දුබලයාට තව නීතියක් කියන හැඟීම සමාජයේ පුරා වේගින් 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 වගා දිගා වෙන්න පටන් ගත්තා. එම නිසා පිරිසකට තේරුම් ගියා දැන් ඉතින් ඇති කියන අදහස. දැන් ඉතින් ඇති. ඊටාම නිර්භීත කණ්ඩායමකට තේරුම් ගියා දැන් ඉතින් ඇති කියන අදහස. එම නිසා ඒ පිරිස ඒක රාශිය වුණා මේ වෙනස කරන්න. එහිදී තර්ජන ගර්ජන මඩ ගැසීම් අවලාද චරිත ඝාතන මිලදී ගැනීම අල්ලස් ඒ වගේ අසංස්කෘතියට අදාළ සියලු දේ සංස්කෘතියට දාන අසංස්කෘතියට අදාළ සියලු දේවල් වලින් අපේ දේශපාලන සංස්කෘතිය පිරෙන්න පටන් ගත්තා. එතකොට මේ ක්‍රමය තවදුරටත් මේ විදියට ගියා නම් ඇත්තෙන්ම අපිට රටක් හැටියට ඉතුරු වෙන්නේ ඉතාමත්ම ගඳ ගන්න අශික්ෂිත අශීලාචාර සමාජය. මෙන්න මේක වෙනස් කරන්න ඕනේ කියලා ඇත්තෙම අපිට දේශපාලන වීරයෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මෙතුමා ඉදිරිපත් වුණා ඒ ජීවිත තර්ජන නොතක. එම නිසා ඒ වෙනස ඉතාම කෙටි කාලයක් ඇතුළත මාස එකමාරක් ඇතුළත මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මෙතුමාට තමන්ගේ පණිවිඩය කියා ගන්න හොඳ කාලයක් හම්බ වුණාද කියලා. ඒ කියන්න හම්බ වෙච්ච කාලෙවත් ඒ අදාළ අවකාශයකින් නිරුපද්‍රිතව තමන්ගේ මතය කියන්න හම්බුණාද කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එසේ තිබියදී අපේ රටේ අතිවිශාල ජන කොටසක් සියලුම ජන වර්ග වලට අය සිංහල දෙමළ මුස්ලිම් ආගම් වශයෙන් ගත්තොත් බෞද්ධ හිතුණු කිතුණු හින්දු ඉස්ලාම්
ඒ වගේම පරම්පරා වශයෙන් ගත්තොත් විශාල වශයෙන් තරුණ පරම්පරාව ඒ මතය වේගෙන් 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 ග්‍රහණය කරගෙන අර මහා බල සම්පන්න රාජ්‍යයක් පරාජය කරලා ඉවරලා නව බලාපොරොත්තු දැල්වන රාජ්‍යයක අද ප්‍රදීපය අද දැල්ලුවා ඒක තමයි අද සමාජයේ වෙනස හැබැයි පාලකේ ඉවතට ගොස් පාලකේ පත්වීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ මේ වෙනස මේ වෙනස මේ සිදවුණු මේ අවිහිංසාවාදී විප්ලවය අද ඒකේ ප්‍රතිඵල ප්‍රතිලාභ සමාජයේ පුරා වගා දිගා කරන්නට අද මේ රටේ මේ වෙනසට දායක වුණු දායක නොවුණු ආශිර්වාද කළ ආශ්‍රමක සියලු දෙනාටම මහා වැඩ කොටසක් ඉස්සරහට කරන්න තිබෙනවා මහා දේශපාලන සමාජ සංස්කෘතික වැඩබිම ලංකාව ඉස්සරහා දැන් විවෘත වෙලා තිබෙනවා ඒකත් එක තමයි මේ වෙනස දවල්ලන්නේ මම එකක් කියන්න කැමතියි අද හැදුනා ලංකාවේ මෙතෙක් නොතිබුණු ආකාරයේ ආණ්ඩුව ප්‍රධාන පක්ෂ දෙකක් ඒ වටා එකතුණු මහා සම්මුති සම්දානයක් හැටුන තව දේශපාලන පක්ෂ ගන්නා උත්කලා ජාතික ආණ්ඩුවක් අද හැදුනා ජාතික ආණ්ඩු කතා හැමදාම මේ රටේ කිව්ව මිසක් කෙරුණේ නැහැ අද ඒ ජාතික ආණ්ඩුව හැදිලා තිබෙනවා ඒ ආණ්ඩුවේ ප්‍රධාන එක කාරණාවක් තමයි මේ රටට අශීලාචාර දේශපාලන සංස්කෘතියක් හඳුන්ලා දීපු මේකට ඒකාධිපති ෆැසිස්ට්වාදී ආඥාදායකත්වය බිහි කරන ආණ්ඩු ක්‍රමයක් හඳුන්ලා දීපු ඒ වගේම පෞල්වාදයේ දූෂණය මංකොල්ලෝ යුක්තිසහගත රාජ්‍යයක් හඳුන්ලා දීපු 1978 ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුව වෙනස් කරන ජනවරම අද ලැබිලා තිබෙනවා එතකොට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්ලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය හඳුන්ලා දුන්නට ඊටත් වඩා වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂයේ කලාටත් වඩා වැඩි කාලයක් ඒක ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු ඒ වගේ විතරක් නෙවෙයි ඒ විදිහට ජනාධිපති ක්‍රමය තවත් බල සම්පන්න කළා ඒක උල්දත් වැඩි කළා ඒක පවත්වන්න පෞගේ කාලේ 18 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළා එම නිසා ඒ අශීලාචාර ක්‍රමය ඒකාධිපති ක්‍රමයට දැන් නැවතුම් පිට තියන්න ඕනේ කියලා මහා සමාජ සම්මුතියක් අද හැදුණා එහෙමනම් ඒක තමයි අද සිද්ධ වුණු ඒ මහා දේශපාලන විප්ලවය අපේ හාමුදුරුවන්ට ගරුත්වය සහිතව කියන්නේ ඕනි උන්වහන්සේ ඇතුළු විශාල ප්‍රසික අධ්‍යාත්මික බලයත් එක්ක මේ විප්ලවයේදී මනුෂ්‍යලේ තරම් ගලා ගියේ නැහැ අවාසනාවකට මේ මම ජීවත් වෙන රත්නපුර ප්‍රදේශයේ කහවත්තේ වෙඩිල්ලක් වත්තු කළා අර දොඩංගොඩ ශාන්ත දොඩංගොඩ කියලා තරුණ මහත්මයෙක් අවසන් ගමන් ගියා නමුත් විශාල ලේ හැලීම් වලින් තොරව අද මහා පරිවර්තනයකට අද අවස්ථාවක් උදා වෙලා තිබෙනවා මම ඊටාම සුබදායක හැඟීමෙන් යුතුව කතා කරන්නේ අපි සමාජයක් හැටියට වැඩ කළොත් එහෙම සමාජයේ නැති වුණ සදාචාරය නැති වුණ මානව ගරුත්වය යලි පිහිටවල අපේ රට සුබ මාවතකට යොමු කරවන්න මේ වෙනස අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඔබේ මුළු කතාව පුරාම ගන්න තිබුණ එක වැදගත් සාරාංශයක් ඔබ මේ ක්‍රමයේ වෙනස් කරන්න ඕන කියන තැන ඉන්න කෙනෙක්. ඔබට ප්‍රශ්නයක් නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂවත් එහෙම නැත්නම් අද වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවත් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ පිළිගන්නවා ක්‍රමයේ වැරද්දක් තියෙනවා කියලා. මට කියන්න දැන් මේ ක්‍රමයේ වෙනස් කරන්න ආරම්භ කරන්න ඕනේ. ඔබට පේන ඉතා විගසින් වෙනස් කළ යුතු සාධක හැටියට ඔබට දැනෙන ඔබ හඳුනා ගන්න කාරණා මොනවද? අංශ කිහිපයක වෙනස්කම් සිදුවිය යුතුයි. පළමුවන අංශය තමයි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. දැන් මේ ආණ්ඩු ක්‍රම ගොඩාක් වෙලාවට මැතිවරණ ව්‍යාපාරවලට අපි ගියාට පස්සේ මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ නිදහස ප්‍රජාතන්ත්‍ර වගේ දේවල් ඉතාම නීරස මාතෘකා. මිනිස්සුන්ට අදාළ වෙන්නේ කණ්ඩ බොණ්ඩ දෙනේවා මොනවද හම්බ වෙන්නේ මොනවද ලැබෙන්නේ අපිට මොනවද ලැබෙන්නේ වගේ අපවතාවක් ඔය ද්‍රව්‍යමය දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒක මේ එක මේ පරිහානි ගත දේශපාලන සංස්කෘතියේ එක දෙයක්. මේ තියෙන පල්වල ඉහගෙන කණ්ඩම පුරුදු වෙච්ච දේශපාලනඥයෝ ජනතාවගේ දේශපාලන විඥාණය දැනුම දියුණු කරන්නේ නැහැ. පුරවැසි සමාජයක් හැට අපි ඉස්සරහට යනවා නම් මොනවද කරන්න කියලා. නමුත් රජයක් රාජ්‍ය පවත්වාගෙන යමේදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තිබුණොත් තමයි මිනිසුන්ගේ ජීවිත සුපිස්පිත වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නැතුණයි කියලා රාජ්‍යයක් නැති වෙන්නේ නැහැ. ඒකාධිපති ක්‍රම ඕනතරම් පවත්වාගෙන යන්න පුළුවන්. ඒකාධිපති ක්‍රම වලට මිනිසුන්ගේ ජීවිතේ හරයක් නැහැ. තේරුමක් නැහැ. ඒවා නිකන් ඔහේ
උපන්නාට මේලෝ වැනිනවා විනා ජීවිත විතරයි. ඒ නිසා පුරවැසියෙක් හැටියට තමන්ගේ ජීවිතයේ උපරිම ඒ පූර්ණ කොන්දේසි සහිතව ජීවත් වෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අවශ්‍ය වෙලා තිබෙනවා. එතකොට දැන් තියෙන මේ 78 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් නෙවෙයි. ඒක ඒකාධිපතීන්ට මග කියන ෆැසිස්ට්වාදයට ඉඩ දෙන මං රාජ්‍ය ධනය අයථා ලෙස රාජ්‍ය දේපල මංකොල්ලක් කමින් අයථා ධනය උපදවා ගන්න ඉඩ දෙන ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාව යටතේ අපේ සමාජය බරපතල ලෙස පීඩා වින්දා. දැන් ත්‍රස්තවාදය නැති කරන්න විධායක ජනාධිපති ක්‍රමය ඕනි කියලා ලොකුවට තර්ක කරන අය මොහතකටවත් හිතන්නේ ලංකාවේ ත්‍රස්තවාදය ඇති වුණේ විධායක ජනාධිපති ක්‍රමයක් සහිත මේ ඒකාධිපති ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙන පසුබිමක් යටතේ කියන එක. එම නිසා අද හදිසියෙන් මේ ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණයට අපි යා යුතු තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කියන ඒවා මේ හදිසි සැත්කම් විදියට කරන්න ඕනේ වැඩේ. ඒවාට විශාල ප්‍රජාතන්ත්‍රවාදී මහජන සම්මුතියෙන් අවශ්‍ය වෙලා තිබෙනවා. එම නිසා පෞගේ කාලේ ව්‍යාපාර ගණනාවක් වතුනා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ වලින් පොදුවේ සමාජයේ ඉල්ලීමක් තිබුණා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා. උදාහරණයක් හැටියට 2005 මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේක ලිව්වා. ඒක ලියන්න අපිත් දායක වුණා. ඒක හදන්න ඒ පොරොන්දුව කඩකලා විතරක් නෙවෙයි 18 වන සංශෝධනය ගෙනල්ලා ඒක තවත් වැඩි කළා. ඒ අත්නොමතික බලතල තව වැඩි කළා. එතකොට ඒ සමාජයේ තිබුණ විශාල ඉල්ලීමක් ඒවා ඉටුකලේ නැතුණාට ඒවට පයින් ගැහුවට සමාජයේ ඉල්ලීමක් තිබුණා. ඒ වගේම පෞගේ කාලේ ඔය මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ වගේ පිරිසක් ඒක රාජ්‍ය වෙලා සාධාරණ සමාජය සඳහා ජාතික ව්‍යාපාරය විශාල ලක්තිලක මෙතුමා හැම සහභාගී වෙලා ඉල්ලීමක් කරමින් තිබුණා මේ ව්‍යවස්ථා සංශෝධනයට යා යුතුයි කියලා. ඒ වගේම මා හිත මිත්‍ර අපේ පූජ්‍ය අතුරලි රතන නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පියුතුරු හෙටක් ව්‍යාපාරය ඉතාමත්ම ප්‍රායෝගික ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයක් ගැන සාකච්ඡාවක් පෞගේ කාලය අරන් ගියා. මටත් වාසනාව ලැබුණා උන්වහන්සේ සමග කිට්ටුවෙන් වැඩ කරමින් ඒ ව්‍යවස්ථා කටයුතු ඒ නිර්මාණ කටයුතු වලට සහභාගී වෙන්න. මේ වගේ අංශ ගණනාවක ආපු ඉල්ලීම් සමුදායක් ඒක රාශි කරමින් අද මේ මෛත්‍රීපාල සිරිසේන මෙතුමාගේ මේ මෛත්‍රී පාලනය කියන මේ මෙතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමේ අත්නොමතික බලතල අයින් කරලා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සමගින් ඔස්සේ පාර්ලිමේන්තුවට වගේ කියන ප්‍රජාතන්ත්‍රවාදී විධායක ක්‍රමයක් සකස් කරන්න දැන් යෝජනා වෙලා තිබෙනවා. ඒ වගේම පෞගේ කාලේ ඔය එහෙට මෙහෙට පණින අය ඒක රාශි කරගන්න ආණ්ඩුවේ ඊනියා ස්ථාවරත්වය තහවුරු කරගන්න හදාගත්ත විශාල කැබිනට් මණ්ඩලය. මේ පුංචි රටේ තමයි විශාලම ලෝකේ විශාලම කැබිනට් මණ්ඩලය හදාගත්තේ. අමාත්‍ය මණ්ඩලය හදාගත්තේ. ඉතින් ඒ ප්‍රමාණය අඩු කළේ ආයිත් එහෙම වෙයිද මහනශාල කියලා රටට ගැළපෙන මේ කොඩා ඇමති මණ්ඩලයක් හදාගන්න දැන් කටයුතු කරන්න පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ පොරොන්දුව ලේසියෙන් මිෂ්ට කරන්න පුළුවන් එකක් ගෞරව ජනාධිපතිතුමන්ට එතුමාගේ කැබිනට්ව හෙට අනිද්දාපත් කරයි. එතකොට ඒ වගේ සංශෝධනයක් කරන්න පුළුවන්. එතකොට අර ව්‍යවස්ථා සංශෝධනේ ඊළඟට ඇත්තෙම පහුගිය කාලේ ලංකාවේ මේ රාජ්‍ය සේවය, විදේශ සේවය, අධිකරණය, පොලිසිය, ආරක්ෂක අංශ, ඒ වගේම යුක්තිය පසිඳලීම, ඒ කියන්නේ අධිකරණය, වගේම මේ අල්ලස් දූෂණ විමර්ශනය වගේ දේවල් එක්ක ප්‍රමාණවත් බලතල ඒවට තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඒවා දේශපාලනීකරණයකට ලක් වුණා. එම නිසා ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන අධිකරණයක්, අල්ලස් දූෂණ විමර්ශන කාර්යාලයක්, විශේෂයෙන් මැතිවරණ කොමිසම යනාදී ඒ සම්බන්ධයෙන් ඒ
ඒ රාජ්‍ය සේවා අංශ ටික ස්වාධීන කරලා ඒවා දිරිගන්වලා ඒවා යහපාවත්ම තහවුරු කරන ඒ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මතු කරපු ඒවා යම් යම් ගැටලු තිබුණා ඒවා හරි ගස්සලා ඒවා නැවත වතාවක් යලි පණ ගන්නවට මොකද මහින්ද රාජපක්ෂ මහත්තුමා ඒ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආපු ඒ ප්‍රජාතන්ත්‍රවාදීට කඩත් නවත්තලා දාලා තමයි 18 වෙනි සංශෝධනය ඉගෙන ආවේ ඒ බලතල තමන්ගේ අතට පවර ගන්න ඒ වන් නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැත්තෙන් කටයුත්තක් අලුත් ආණ්ඩුවට කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි පෞගේ කාලේ මේ උජාරු සංවර්ධනයේ මොනවා කතා කළා. අපි අපිට පෙන්වනවා රටේ පාරවල් හැදෙනවා, අධිවේගී මාර්ග යනවා, උස බිල්ඩින් හැදෙනවා. ඒ ඒවා අතිවිශාල විශාල සංවර්ධනයක් තියෙනවා. හැබැයි ඒ සංවර්ධනයේ උජාරුව ඒ සංවර්ධන ක්‍රමයට වඩා විශාල වශයෙන් හුවා දක්වලා තිබෙනවා. ඒවැ මංකොල්ල කාපු අතිවිශාල ධනය ගැන කතා කරන්නේ. ඒ වගේම ඒවැ කොච්චර දුරට ජනතාවට ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනවත්ව ජාතික ප්‍රමුඛතාවන් අනුව දේවා හැදුවේ කියන එක ගැන කවුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. එහෙම නැතුව හදාගත්ත දේවල් ටිකක් තිබෙනවා. නමුත් මෙම නිසා මේ කරුණ නිසා ණය බරින් බදු බරින් ජීවන බරින් මම නැවත කියන්නම් ණය බරින් බදු බරින් ජීවන බරින් හෙම්බත් වෙලා පීඩිත වෙලා ඉන්න ජනතාවට ක්ෂණික සහන ටිකක් සපයන්න වැඩ පිළිලා සකස් කරලා තියෙනවා. ඒවත් මේකේ මේ අපේ වැඩ පිළිලේ අංග ලක්ෂණයි. මේ සියල්ල ඉදිරිපත් කරන්නේ මේ ප්‍රසංස්කරණ කරන්නේ මැතිවර්ණ චන්දගුණ්ඩු හැටියට නෙවෙයි. ඇත්තම කියනවා නම් මේ මහින්ද රාජපක්ෂ ජනතුමාගේ පරාජයට වග කියන්න ඕනි එතුමාමයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයට වග කියන්න අද විශාල පිරිසක් එක රාශි වෙලා ඉන්නවා. යුක්තිය ඉල්ලා නැගිටි සිටි ජනතාව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ බුද්ධියක් තියෙන මිනිස්සු කිව්වා මේ ජනාධිපතිවරණය පවත්වන්න එපා. පවත්වන්නේ නැතුව මේ අවුරුදු දෙක හිඳිමින් මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න. ඔබතුමාට ජාතික වීරයෙක් හැටියට දිගටම ඉන්න පුළුවන්. ඉන්න අවශ්‍යයි නං. නමුත් එතුමාගේ ආණ්ඩුව අතිශය බුද්ධි විරෝධී ආණ්ඩුව. අතිශය බුද්ධි විරෝධී ආණ්ඩුව. බුද්ධියට නෙවෙයි තැන දුන්නේ. ඇඟ මාංශ බලයටයි තැන දුන්නේ. එම නිසා ඒ පරාජයට වග කියන්න ඕනි ආය කවුරුවත් අරයට මෙයාට බැනලා ඇති වැඩක් නැහැ එතුමාගේ තීන්දුව. එතකොට ඒ එතුමාට ඉදිරිපත් කරපු හොඳ යෝජනාව තමයි මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න කියන්නේ. ඒ ප්‍රතිසංස්කරණ ටික කරන්න අවශ්‍ය බලය ප්‍රමාණවත් බලය එතුමාට තිබුණා. නමුත් අද මේ කියන ප්‍රතිසංස්කරණ ටික කරන්න පාර්ලිමේන්තුවට යම්කිසි බලයක් ඒක රාශි කරගන්නට මෛත්‍රීපාල සිරිසේන මෙතුමාට සිද්ධ වෙයි. මම හිතන්නේ මේ සිද්ධ වෙච්චි යහපැවැත්ම දෙසට සුභවාදී වෙනසට ඒකරාශි වෙයි අපේ පාර්ලිමේන්තුව. ඒට දිරිදෙයි අතිවිශාල පිරිසක්. එම නිසා ඉතාම ස්ථාවර පාලනයක් ඔස්සේ මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න ඉඩ කඩක් හිටන්ද පෑදේවි. ඉතින් ඒ කියන දින 100ට ඒ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සමාජාතික ප්‍රතිසංස්කරණ කියලා වර්ග දෙකක ලැයිස්තුවක් සකස් කරලා තිබෙනවා. ඔබට දකින්න ලැබේවි එතුමාගේ අලුත් අමාත්‍ය මණ්ඩලය පත් කළා. අමාත්‍යංශ ලේකම්වරු පත් කරගත්ත පස්සේ එකින් එක මේ වැඩපිළිවෙළවල ඉස්සරහට ක්‍රියාත්මක කරાવી. ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ රටට විශාල ඉදිරි දැක්මක් සකස් කරලා තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මේ කරුණු ජනතාව අතර සංවාදයට එන්ට නොදී අතිවිශාල විකෘති කිරීම කළා. මේක පෙන්න මේක නැති දේවල් පෙන්නමින් මහා බොරු ගොඩක් කියමින් තනියම කියන්නේ ඒකට අපිට එච්චර කේන්තියක් වගිරයක් නැහැ. අපි ඒවට හිනා වුණා ඒවා දිහා බලලා ඉවරලා. නමුත් දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ 11 වැදෑරුම් වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණා. ඒවත් එක්ක මේ රටේ සෑම අංශයක්ම ආවරණය පරිදි බොහොම යථාර්ථවාදී ප්‍රතිපත්තීමේ වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙන යන්නට යුක්තිය බලය සැපේන මේ
පාර්ලිමේන්තුව ආණ්ඩුව කැබිනට් මණ්ඩලය අපි හිටවා ගන්නේවි ඒකත් එක්කම මේ ප්‍රසංස්කරණවල ජීවයේ මේ සමාජයේ මේ නිද්‍රාවටපත් කරපු මේ හිරිවට්ටල දාපු මේ බිය ගන්නවල දාපු මේ අක්‍රීය කරලා දාපු මේ නරුම පාරිභෝජනවාදයක ගිල්ලල දාපු මේ සමාජයට අලුත් ජීවයක් පිඹලා මේක පුබුදව කරලා ගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා පරණිතාන මහත්මයා මම හිතන්නේ අපිට ඉතිරිලා තියෙන තවත් විනාඩි 15 කතර කෙටි කාලයක් මා සතුටුයි ඒ කාලේ ඔබ දෙපළට බෙදා දෙන්න ඔබතුමා මේ කාර්යභාරයේ විශාල කොටසක් ඉරේ පිටුපස සිටකලා අද දැන් ඔබ තිරේන එලීට ඇවිල්ලා ඉන්නවා ඔබට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද මේ විශේෂයෙන් දැන් ජනතාව මොනතරම් මේ මේ ප්‍රචාර හමුවේ මොනතරම් මේ සංවේදන විකෘතිතා හමුවේ වුණත් අවශ්‍ය කරන ඉලක්කය සපුරා දුන්නා ඔබට කුමක්ද දෙන්න තියෙන අවසාන පණිවිඩය සහ ඔබ බලාපොරොත්තු වෙන ඔබ මේ කැප කරපු ඔබේ කැපකිරීම් වල ප්‍රතිඵලය දිනා ගන්න මොනවද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසන් වශයෙන් මට දෙන්න තියෙන එක පණිවිඩය තමයි මේ ලැබපු මේ ජයග්‍රහණය මේ විප්ලවීය ජයග්‍රහණය හැලු කරන්න එපා ජාතිවාදී කෙවිටෙන් එකට තලන්න එපා උදාහරණයක් ඇරෙත මේකල මේ දෙමළ ඡන්ද මේ මුස්ලිම් ඡන්ද ඒ දෙමළ මිනිස්සුන්ගේ ඡන්දෙන් මිනිස්සුන්ට ආණ්ඩුපත් කරන්න බැරිද මේ රටේ දැන් මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්ද නෙවෙයිද දැන් ඒ ඒ ඒව වැරදිද එහෙම ඡන්ද දෙන එක එහෙම සර්වජන ඡන්ද බලේ තේරුම් ගන්නෑ අර අර දකුණු අප්‍රිකාවේ ඉස්සර තිබුණා වගේ අර අපතයිඩ් එක කියන්නේ වර්ණ භේදවාදී තිබුණා වගේ නම් දෙමළ මිනිස්සුන්ගේ ඡන්ද බලේ නැති කළා දාන්නද මේ කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්ද බලේ නැති කළා දාන්නද කියන්නේ මේ මේ කරන්න හදන්නේ මොකක්ද දන්නවද මේ ඔ මේ හදන්නේ අර පරණ තුවාල ආපහු පාරලා මේ සමාජයේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ඔද්දල් කරලා ඉවර වෙලා මේ රටට ඉස්සරහට යන්න තියෙන මාවත අවරණ ඒ ජඩ දේශපාලනේ ආපහු ගේන්න හදනවා පරාජය වෙලා කුජීත වෙලා තියෙදි ඒකම උස්සන්න හදනවා ඒ හින්දා මේ රටේ යහපත කල්පනා කරන කිසිම කෙනෙක් ඔය වගේ තරක පස්සේ යන්නේ නැහැ මේ අවදි වුණු බලවේගයත් එක්කයි ඉස්සරහට යන්නේ එම නිසා කවුරු හරි උත්සාහ ගන්නට හදනවා නම් නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලැබපු ජයග්‍රහණය ජාතිවාදී කෙවෙටකින් තලලා ඒක අඩුතක් සේරු කරන්න ඒක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ ඒ කරන්න අපි ඉඩ දෙ අපි මහා සමාජ බලවේගයක් හදාගෙන ඒ කාරණයට එරෙහිව අපි සටන් වදිනවා එහෙම සටනක් එක්ක මේ රටේ සැබෑ ජාතික සමගිය තහවුරු වෙනවත් කියන අපි කියන්න කැමති. එම නිසා අද උදා වුණා අද දවසේ උදා වුණා ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ඒ ඓතිහාසික ජන කොටස් අතර ඒ ජන සමගිය ඒ සන්ධානය ඒ සහජීවනය දේශපාලනිකව තහවුරු කිරීමේ මොහොත උදා වුණා. ඒ මොහොත ආරක්ෂා කරන්නට දේශපාලන නායකයනි පෙරට එන්න කලාකරුවනි පෙරට එන්න උගතුනි පෙරට එන්න රට කරන පරිපාලකයනි විධායකයට එකතු වෙන නිලධාරිවරුනි වෘත්තිකයනි දරුවනි දරුවෙනි මව්වරුනි පියවරුනි පෙරට එන්න ජාත්‍යන්තරයේ සිටින සියලුම දෙනා මේ ජයග්‍රහණය ආරක්ෂා කරන්නට ඉස්සරහට එන්න කියන එකයි අපේ පණිවිඩය